හෙට දිනේදී පැවැත්වෙන්නට ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය. මේ සඳහා මෙවට කණ්ඩායම නමයක් නාමචනා බාර දීලා අවසන් වෙනවා තියෙනවා. ඒ අනුව ඔවුන් ඇල්පිටිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මධ්‍යස්ථාන 48කදී ඡන්ද විමසීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අද දිනේදී මෙම ඡන්ද මධ්‍යස්ථාන වලට අදාළව නිලධාරීන් සහ අදාළ ලිපි ද්‍රව්‍ය සියල්ල අද දිනේදී ප්‍රවාහනය කරනවා. ඒ වගේම අද දිනේදී ඔවුන් මෙම ස්ථාන රැඳී ඉන්නවා. හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වෙනවා. පස්වරු 4ට ඡන්ද විමසීම අවසන් වෙනවා. ඒ වගේම තමයි මේ පළාත් පාලන මැතිවරණයේදී පැවැත්වෙන්නේ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය තුල. ඒ අනුව ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ තරම් ලබන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තමයි ඡන්ද පත්‍රිකා ඇතුළත් වෙන්නේ. ඒ අනුව ඔබ සලකුණු කරන ආකාරයට දේශපාලන පක්ෂය එම පක්ෂයෙන් එම කොට්ටාෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට තමයි ඔහුට ඒ ඡන්දය ලැබෙන්නේ. Start your future after all levels. Join IIT. Register now. යම් කොට්ටාෂයක වැඩිම ඡන්දගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම අපේක්ෂකයාම කොට්ටාෂයේ මන්ත්‍රීවරයා විදිහට තීරණපත් වෙනවා. ඒ වගේම තමයි මුළු පළාත් පාලන බල ප්‍රදේශය තුල සමස්තව එක් එක් දේශපාලන පක්ෂයන් ස්වාධීන කණ්ඩායම් ලබා ගන්නා වූ ඡන්ද සංඛ්‍යාව මත පදනම් වෙලා ඔවුන්ට අදාළ මන්ත්‍රී දුර සංඛ්‍යාව තීරණය වෙනවා. ඒ අනුව අමතර ලැයිස්තුවෙන් ඒ පත් ඉදිරිපත් කිරීම සිදු කිරීමට හැකියාව තිබෙනවා. අපි දැනට පහුගිය ජනතිරණයේදී සුලංගිල්ලේ පාට සලකුණු කර තාම ඒ සුලංගිල්ල තියෙන පාට ඉවත් වෙලා නැහැ. ඒත් එක්කම මේ වෙන විට හෙට දිනදී පැවැත්වෙන ඇල්පිටිය සඳහා අපි යොදාගත් මහපටැංගිල්ල යොදාගත්තා. ඒ අනුව 2024 නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දබරැංගිල්ල තමයි කමිෂන් සභාව තීරණය කළ තියෙන්නේ උචිත ලකුණින් සලකුණු කිරීම සඳහා.